जनप्रिय क्षेत्र रिलीज़ ඒ වගේම ජනප්‍රිය නළු ශිකායි ලුස චාන් විදියටත් ජනප්‍රිය නිලි චෙන්චියාවෝ ටොන් යාවෝ විදියටත් මෙහි ප්‍රධාන චරිතවලට එක් වෙලා තියෙනවා. e-sports team ඒ ටීම් වල ක්‍රීඩකයෝ ඔවුන්ගේ රසික රසිකාවයන්ගේ ප්‍රතිචාර ඔස්සේ ගලාගෙන යන මේ ඩ්‍රාමා එකේ ZGDX කියන්නේ චීනයේ ප්‍රධාන පෙළේ e-sports team එකක්. මේ කණ්ඩායමේ නායකයා තමයි ලුස චාන්. ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට කැප වී සිටින නිර්භීත ඍජු දැඩි ප්‍රතිපත්ති සහිත කඩවසම් තරුණෙක්. කිසියම් හේතුවක් නිසා ZGDX කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ගේ අත තුවාල වීම හේතුවෙන් ඔහු ක්‍රීඩාවලින් ඉවත් වෙනවා. ඉවත් වුණ ක්‍රීඩක මින් වෙනුවට ඕනගේ කලමනාකරු මීළඟට තෝරගන්නේ ටොන් යාවෝව. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියාවක් කළ ඇය තදින් e-sports වලට ඇබ්බැහි වූ අයෙක්. ශේෂ්ත්‍රේ පුරා කාන්තා ක්‍රීඩිකාවන් කිසිවෙක්ම නොමැති තත්ත්වයකදී ඇය ක්‍රීඩිකාවක් ලෙස ZGDX කණ්ඩායමට එකතු වෙනවා. කණ්ඩායම් නායක ලුස්ස චාන් වගේ මෙහි ප්‍රබල සමාජිකයෙකුන කේ ඇගේ ආගමනයට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒත් ඇයට අවස්ථාවක් දීමට ලුස්ස චාන් කැමති වෙනවා. කණ්ඩායම් කලමනාකරු තරුණයන්ගෙන් යුතු වටපිටාව ටොන්යාවෝට ජීවත් වීමට පහසු ලෙස ඇයට උදව් කරද්දී මින් ඇගේ උපදේශකයා වෙමින් ඇයට සාමූහික ක්‍රීඩා කිරීමට උගන්වනවා. ලුස චාන් බොහෝ විට ඇයව විවේචනය කළත් ඇගේ දක්ෂතාව අගය කරනවා. කොහොමුණත් යාළුවනේ ටොන්යාව මුළු කණ්ඩායමේම පෙරලියක්. මුල්ම වෘත්තියේ ඊ ක්‍රීඩිකා වුණු ඇයව මේ කණ්ඩායමට බඳවා ගැනීම පිළිබඳ ZGDX කණ්ඩායමේ බොහෝ රසිකාවියන් කැමති නැහැ. තනගකරුවන් සමග ඇයට හරියට ක්‍රීඩා කළ හැකිද යන තවය විමසනවා. ටොන්යාවෝ එහෙම නැත්නම් ස්මයිලින් මේ සියලු අභියෝග ජය ගැනීමට සිතාගෙන සිටියේදී ඇයව ආරක්ෂා කිරීමට ඕනගේ නායක ලුස චාන් එහෙම නැත්නම් චෙස්මන් උපරිමයෙන් කැප වෙනවා. ඒ වගේම ටොන්යාවෝගේ හිටපු පෙම්වතා ප්‍රබල සීකේ කණ්ඩායමේ නායකයා. ඇත්තම කියනවා නම් ඔහු තමයි ටොන්යාවෝගේ e-sports ගුරුවරයා. සීකේ කණ්ඩායමේ ජයන්යන්ට ටොන්යාවෝ යලිත් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් ඔහු නිරන්තරයෙන් ඇය පසුපස හඹා යනවා. තවත් දෙයක් යාළුවනේ. ලුස්ස චාන් කලින් කොරියානු e-sports ටීම් එකක ක්‍රීඩකයෙක්. එහිදී ඔහු සමග එක්ව ක්‍රීඩා කළ ඔහුගේ හොඳම යාළුවා ඔහු සොයා චීනයට පැමිණ ප්‍රබල YQCB e-sports ටීම් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ලුස්ස චාන් සහ ඔහු එක් වේදිකාවක දෙපැත්තක තරඟ කරන දිනේනතෙක් ඔහු සිහිනමාවෙන් සිටිනවා. ඉතින් ඔහු සහ ලුස්ස චාන් පිළිබඳව කටකතා සමාජ ජාලා පුරා පැතිර යද්දී ටොන්යාවෝ සහ ජියන්යන් පිළිබඳ කටකතාත් පැන නගිනවා. මේ සියලු කටකතා වගේම විවිධ ප්‍රතිචාර මැද්දේ ZGDX කණ්ඩායමේ සිල්ම ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තේරී ලෝක කුසලානේ ජයග්‍රහණය කිරීම ආරමුණු කරගෙන වෙහෙස මහන්සි වී පුහුණු වීම කරනවා. ඕනගේ පුහුණු වීම සාර්ථක වේවිද? ZGDX කණ්ඩායම ලෝකේ දිනාවිද? එතකොට දැඩි ගති පෙන්වන ලුස්ස චාන් උත්සාහවන්ත පුංචි ටොන්යාවෝ හමුවේ වෙනස් වේවිද? ඉතින් මේ ලස්සන ඩ්‍රාමා එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ ගමන්ම දැහන channel එක subscribe කරලා අපේ videos වලට ප්‍රතිචාර දක්වන ගමන් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න යාළුවනේ. හැමෝටම ස්තුතියි.